is the most premium quality auto refinishing solution you will ever need. උද්දමනේ අපි කියනවා 170 පැනලා කියලා. ආහාර උද්දමනේ 180 ගණන්. දැන් ඒකමං අපි කියනවා බැංකු පොලිය අනිපාතේ වැඩි කියලා. ඉතින් උද්දමනේ 185ක ආහාර උද්දමනේ තියෙන රටක අපි කොහොමද බැංකු පොලිය අඩු කර අඩු කරන්නේ? මේ ආර්ථික කළමනාකරුවන් මුදල් අමාත්‍යවරයා මුහුණ දෙන දැවැන්ත අභියෝග. මේවා මේ මීට කලින් අභියෝග අතර තිබුණේ නැහැ. අපි විදේශයන්ට ණය නොගෙවන බව ප්‍රකාශ කළා මාස 7ක්. දැන් මම කිව්වා අපි අයවැය හිගේ පියවගන්නේ ගරු කතානායකතුමනේ දේශීය හා විදේශීය ණයවලින්. අපි හැම මේ පහුගිය අවුරුදු කීපෙන් බැලුවොත් අපි හැමදාමත් 10%කට ආසන්න අයවැය හිගයක්. නැත්තම් ආදායමට වඩා වියදම් වැඩිවීම 10%ක විතර ප්‍රමාණයක් අපි ණයවලින් පියව ගන්නවා. ඒ පියව ගන්න ප්‍රමාණයෙන් හරි අඩක් අපි දිගින් දිගට අපි වරින් වර කීප එක දිරි දුන්නා. එහෙම කියලා අපි රේගුවෙන් ඉල්ලනවා අපිට මෙච්චර ආදායම හොයලා තියෙන. රේගුවේ ප්‍රධාන ආදායම වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි ආනයන වලින් ගන්නා වූ ආදායම. හැබැයි අපි ලයිස්තුවක් ගහලා කියනවා මේ බඩු ගේන්න දෙන්න එපා කියලා අපි ආදායම ඉල්ලනවා. ඉතින් මෙවැනි ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තියෙන දළ දේශීය නිෂ්පාදක සාපේක්ෂව ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තියෙන රටක් බවට අපි පත් වෙලා තියෙනවා. රුපියලේ අගය 2022 වර්ෂය තුල අප්‍රේල් වලදී 100%ක ආසන්න ප්‍රමාණයකින් අව ප්‍රමාණ වුණා. ඒ සියල්ලම තියෙද්දි අත්‍යවශ්‍ය දේවලින් සමහර දේවල් 100%ක් අපි රටින් ගේන්න ඕනේ. සීනි වලින් 90%ක්, පිටිවල පිටි 100%ක්, ඉන්ධන 100%ක්, ගෑස් 100%ක්, ඖෂධ වලින් 75%ක්, පොහොර වලින් 100%ක්. මම මේ කියන්න උත්සාහ කරේ ගරු කතානායකතුමනි මේ අයවැය ලේකම් සකස් කිරීමේදී මුදල් අමාත්‍යවරයා මුහුණ දුන් දැවැන්ත අභියෝගය. ඒක මේ වසර 77 මේ අයවැය ලේකම් එක්ක සංසන්දනය කරත් කිසිසේත්ම සමාන කරන්න බෑ.